බලය ක්‍රියාත්මක කරන ඡන්දේ පත්වෙන ජනාධිපතිට රටේ හා පාර්ලිමේන්තුවේ මොන තත්ත්වයක් ඇති වුණත් පාර්ලිමේන්තුව විසිරවන්න බෑ කියන එක කොයිතරම් තර්කානුකූලද කියලා ඔබ හිතන්න. 19 වෙනි සංශෝධනයේ 33 2 ඈවැනි වගන්තියක් ප්‍රස්තාවට හඳුන්වලා දීලා තිබෙද්දිත් ජනාධිපතිට ඒ වගේ බලයක් නැහැ කියන්න පුළුවන්ද? අපේ රණවිරුවන් පිටරට උසාවිය වලට බාර දෙන්න නීති හදපු 2018 අංක 5 දරන පරත සම්මත වුණේ ඡන්ද 56. නමුත් පාර්ලිමේන්තුව විසිරුවලා ජනතා පරමාධිපත්‍යයට ඉඩ දෙන්න පාර්ලිමේන්තුවේ ඡන්ද 150ක් ඕන කියලා තර්ක කරන්න පුළුවන්ද? මට ළඟදී කෙනෙක් ගෙනලා දුන්නා International Institute for Democracy and Electoral Assistance කියලා රටවල් ගණනාවක් එකතු වෙලා හදපු අන්තර්රාජ්‍ය ඒ කියන්නේ intergovernmental සංවිධානයකින් හදපු වාර්තාවක්. ඒ සංවිධානයේ ජර්මනිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ස්විට්සර්ලන්තය වගේම ඉන්දියාව හා ජපානය වගේ රටවලුත් සමාජිකත්වය දරනවා. ඒ වාර්තාවට අනුව ව්‍යස්තාදායකයේ විසිරුව හරින්න නම් 3/2 බහුතරයක් අවශ්‍ය රටවල් දෙකයි තියෙන්නේ ලෝකේ. ඒ කොසොවෝයි හා ලිතුවේනියාවයි. නමුත් ඒ රටවලට ආණ්ඩුවට විරුද්ධව විශ්වාසමංග යෝජනාවක් සම්මත වීම, රාජසනා කතාව පරාජය වීම වගේ අවස්ථාවල ව්‍යස්තාදායකයේ විසිරුවන්න රාජ්‍ය නායකයාට බලය තියෙනවා. නිල කාලී විරණකම් මොනම හේතුකටවත් ව්‍යස්තාදායකයේ විසිරුවන්න බැරිය කියලා සඳහන් වෙන එකම රට නෝර්වේ රාජ්‍යය. නමුත් නෝර්වේවල තියෙන තත්ත්වය අපේ රටට වඩා ගොඩක් වෙනස්. ඒ රටේ ඉන්නේ අපේ බස්නාහිර පළාතේටත් වඩා අඩු ජනගහනයක්. ඒ වගේම ඒ රට ව්‍යස්තාමය රාජාණ්ඩුව. නොවිජානු පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවක් පැරදුනත් අලුත් ආණ්ඩුවක් පත්වෙන තුරු රජතුමා පරණ ආණ්ඩුවට යන්නේ දෙන්නේ නැහැ. ඒ වගේම රජතුමා ප්‍රමුඛ රාජසභාව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම ඒක ගැන විවාද කළත් කවදාවත් පරාජය කරන සම්ප්‍රදායක් එහෙ නැහැ. ඉතින් නෝර්වේවල වැඩි හරියක් තිබිලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති සුළුතර ආණ්ඩුව. දැන් තියෙන්නේ සුළුතර ආණ්ඩුව. නෝර්වේවල කරන දේවල් ලංකාවේ කරන්න බැරි බව කාටවත් පැහැදිලි වෙන්න ඕන. ප්‍රංශයේ ව්‍යවස්ථාව පරිණාමය වෙච්ච හැටි මෙතනට අදාළයි. 1940ට කලින් ප්‍රංශයේ තිබ්බ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට කලින් විසිරවන්න බැරි තත්ත්වයක් ඇති කරලා තිබුණා. ඒ නිසා ඒ කාලේ ප්‍රංශයේ දිගින් දිගටම අස්ථාවර ආණ්ඩු පැතිරුණා. 1940ේ හිට්ලර් ප්‍රංශය ආක්‍රමණය කළා. ඒකෙන් ගොඩ ඇවිල්ලා ප්‍රංශයේ 1946 අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරනකොට පාර්ලිමේන්තුව කලින් විසිරවන්න බෑයි කියන නීතිය වෙනස් කරලා ආණ්ඩුවකට විරුද්ධව මාස 18 ඇතුළත විශ්වාසභංග යෝජනා දෙකක් සම්මත වුණොත් පාර්ලිමේන්තුව විසිරවලා ඡන්දය පවත්වන්න ප්‍රතිපාදන සැලැස්සුවා. නමුත් ස්ථාවර ආණ්ඩුව ඇති කරගන්න එකත් ප්‍රමාණවත් නොවුණු නිසා 1958දී සම්මත වූ ප්‍රංශයේ වත්මන් ව්‍යවස්ථාවෙන් ඒ රටේ පාර්ලිමේන්තුවට ඕනම වෙලාවක කලින් විසිරවලා ඡන්ද පවත්වන්න සම්පූර්ණ අභිමතානුසාරි බලය ප්‍රංශ ජනාධිපතිවරයාට දීලා තියෙනවා. අපි ඒ අත්දැකීම වලින් ඉගෙන ගන්න ඕන. පාර්ලිමේන්තුවක් විසිරුව හැර ඡන්දයක් පැවැත්වීමේ ඒ විසිරුව හරින පුද්ගලයාටත් බලපෑමක් ඇති වෙන නිසා කිසිම රාජ්‍ය නායකයෙක් ආවට ගියාට පාර්ලිමේන්තුවක් විසිරුව හරින්නේ නැහැ. බරපතල තත්ත්වයක් යටදී විතරයි ඒ වගේ තීන්දුවක් කවුරු වුණත් ගන්න. අස්ථාවර වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කරන්න තියෙන එකම මෙවලම තමයි මහමැතිවරණ. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපති බලය හිමිවන්නේ පාර්ලිමේන්තුවට නොව ජනතාවටයි.
ඒ පරමාධිපති බලය ක්‍රියාවට නැගෙන්නේ සර්වජන ඡන්ද අයිතිය තුලිනුයි. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ඔබ මේ ගැන සිතා බලන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පීඨයි සුභ අනාගතයක්.